අයිබෝවන් ඔමෙක තුල ඉන්නේ සෙගික් ස්කූල් YouTube channel එකේ ඉන්න ඕලලයි සිරි ලෙසන් සීරීස් එකේ 4 වෙනි වීඩියෝවත් එක්ක. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ පරිගණකයේ ඉතිහාසය ගැන. ඉතින් මේ වීඩියෝස් පුළුවන් තරම් ෂෙයා කරන්න නොදන්න යනට දැනගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් එවි සෙගික් ස්කූල් එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි තවදුරටත් කතා කරන්න ඕනේ. අපි අපේ ලෙසන් සීරීස් එක පටන් ගමු. පරිගණක ඉතිහාසය ගැන කතා කරද්දී අපිට මුලින්ම කතා කරන්න තියෙන දේ තමයි ඇබකස් එක. මේ ඇබකස් එක ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම දැකලා ඇති මේ වගේ පොඩි රාමුවක් වගේ තියෙනවා. මේ මෙහෙමම කම්බි වගේ තියෙනවා මේක එක එක පැති වලට තියෙනවා මේ වගේ මේක අපිට ගණන් හදන්න සමහරකට පොඩි කාලේ වගේ මේක පාවිච්චි කරලා ඇති කොමර ටික කාලයක් ඇද්දි 1642 වගේ වෙද්දි බ්ලේස් පැස්කල් විසින් ඇඩින් මැෂින් එක හඳුන්වලා දුන්නා මේක තමයි අපි හඳුන්වන්නේ ලෝකේ තියෙන පළවෙනිම මැතිමැටිකල් මැෂින් එක විදිහට ඒත් එකම 1674 විතර ගොඩ්රිජ් වෙල්හෙම් කියන කෙනා හඳුන්වලා දෙනවා මේ ඇඩින් මැෂින් එකට තවදුරටත් ගුණ කිරීම සහ බෙදීම කියන දේ කලින් පුළුවන් වෙලා තිබුණේ එකතු කිරීම සහ අඩු කිරීම විතරයි දැන් ගුණ කරන්නයි බෙදන්නයි පුළුවන් වෙනවා ඔයත් තමයි ජෝෂප් ජැකුවාඩ් කියන කෙනා ඉන්නේ මෙයා හඳුන්වලා දෙනවා සිදුරු කාඩ්පත් එහෙම නැත්නම් පංච් හෝල් කියන සිස්ටම් එක ඉතින් අපි පංච් හෝල් එක පාවිච්චි කරලා ජනසංගරණය පවසාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා මෙන්න මේක පාවිච්චි කළා තමයි අපි කවුරුත් දන්න චාල්ස් බැබේජ් මහත්මයා සකස් කරන්නේ ඇනලිටිකල් එන්ජින් එක මේකට පාවිච්චි කරන්නේ මේ සිදුරු කාඩ්පත් සංකල්පය හැබැයි මේක ටිකක් ඇඩ්වාන්ස් මේක ફોකස් වෙන්නේ ඉන්පුට් ඒ වගේ ප්‍රොසෙස් අවුට්පුට් කියන මෙන්න මේ අපි මුලින්ම කතා කරපු කන්සෙප්ට් එක මේ සිදුරු කාඩ්පත් එක්ක ඇනලිටිකල් එන්ජින් එකට චාල්ස් බැබේජ් මහත්මයා පාවිච්චි කරනවා ඉතින් මේකත් එක්ක තමයි චාල්ස් බැබේජ් හඳුන්වන්නේ පරිගණකයේ පියා විදියට ෆාදර් ඔෆ් ද කම්පියුටර් විදියට ලෝකේ පළමු ප්‍රෝග්‍රෑමර් තමයි ඇඩා ඔගස්ටා ලව්ලේස් කියන්නේ ඇඩා ඔගස්ටා කියන්නේ චාල්ස් බැබේජ්ගේ යෙහෙලියක් ඉතින් මෙයා තමයි පළවෙනියටම ඇනලිටිකල් එන්ජින් එකට ප්‍රෝග්‍රෑමයක් හදන්නේ ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක සකස් කරපු නිසා තමයි අපි හඳුන්ගන්නේ ඇඩා ඔගස්ටා ලව්ලේස් ලෝකේ පළමු ප්‍රෝග්‍රෑමර් කියලා. ඉතින් කොහොම හරි 1944 දෙතර හවඩ් අයිකන් කියන කෙනා හොයාගන්නවා ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝල් කැල්කියුලේටර් කියන එක. ඉතින් මේක පස්සේ නම් වුණේ මාක් 1 කියලා. මේක සැහැන ලොකු දෙයක්. ඉතින් මේ විදිහට තමයි පරිගණකයේ විකසන එහෙම නැත්නම් පරිගණක ඉතිහාසය දෙගෙන පරිගණකයේ මේ විදිහට තමයි හැදිගෙන ආවේ. ඉතින් හරි අපි කතා කරමු පරිගණකයේ પરම්පරාව ගැන. පරිගණක પરම්පරා පහක් තියෙනවා. පළවෙනි પરම්පරාව තමයි වැකියුම් ටියුබ්. මේ වැකියුම් ටියුබ් එක කියන්නේ සමහර කෙනා සයන්ස් වලදී එහෙම අහලා තියෙන රික්තක නලය. ඉතින් මේ රික්තක නල 10000 ගණනක් එකතු කරලා තමයි වැකියුම් ටියුබ් එක කියන කම්පියුටර්ස් මුලින්ම සකස් කරේ. ප්‍රශ්නේ තේරිම තේරෙන්නේ නැති මේ වැකියුම් ටියුබ් එකත් එක්ක මේ කම්පියුටර් එකේ සයිස් එක කාමර ගානක් තරම් විශාලයි. ඒත් එක්කම ගොඩක් ලොකු තාපයක් කියන ගොඩාක් ලොකු හීට් එකක් එලියට එනවා මේ රික්තක නල වලින් එන හීට් එකත් එක්ක මේ වගේ දාස් ගන්නකට වැඩ කරද්දී ඔයාලා හිතා ගන්න පුළුවන් ඒත් එක්කම හදිස්සියෙත් හිතන්න මේවා මේ තම සිව් පොඩි හැරි වැරද්දක් කියලා එකක් පුපුරලා ගියොත් මොකක්ද උනේ කියලා හොයාගන්නම සැහැණ වෙලාවක් යනවා ඉතින් කොහේ එකක්ද පිපුරුවේ මොකද උනේ මේ දේවල් ටික හොයාගන්න වෙනවා ඒ වගේම ගොඩාක් ලොකු වියදමක් මේකට යනවා ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මෙන්න මේකත් එක්ක තමයි ඊළඟට දෙවෙනි පරම්පරාවෙදී ට්‍රාන්සිස්ටර්ස් එන්නේ මේ ට්‍රාන්සිස්ටර් එක මං හිතන්නේ අනිවාර්යයෙන්ම දැකලා ඇති මේ වෙද්දි ට්‍රාන්සිස්ටර් එකට පාවිච්චි කරන්නේ මේ ට්‍රාන්සිස්ටර්ස් අපි අදටත් පාවිච්චි කරනවා මේ ට්‍රාන්සිස්ටර්ත් එක්ක මේ තිබිච්ච වැකියුම් ටියුබ් එකත් එක්ක තිබිච්ච එකේ විශාලත්වය සෑහෙන්න අඩු වුණා ඒ වගේ මිලත් සෑහෙන්න පල්ලෙහාට වැටුණා ඒ වගේ සයිස් එක හැම දෙයක්ම පල්ලෙහාට වැටුණා මෙතනම මිනිස්සු අතරු නැහැ ඊළඟට හොයාගත්ත ඉන්ටිග්‍රේටඩ් සර්කිට් එහෙම නැත්නම් IC මේකත් සෑහෙන්න ප්‍රසිද්ධයි මේ IC කියන ඒවා අප අදටත් පාවිච්චි කරනවා කම්පියුටර්ස් වලට වගේම ඉලෙක්ට්‍රොනිකස් වලට ඔයගොල්ලෝ මේ වගේ දැකලා ඇති පාද කීපයක් තියෙන දෙයක්. ඉතින් මේ IC වල තියෙන විශේෂත්වය තමයි මේ ට්‍රාන්සිස්ටර්ස් වල තිබිච්ච දේවල්. ට්‍රාන්සිස්ටර්ස් විශාල ප්‍රමාණයක් පුංචි පරිපථයක් උඩට පුංචි IC එකක් උඩට අරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකත් එක්ක පරිගණකේ තවත් කුඩා වුණා. ඒ වගේම මිල තවත් අඩු වුණා, තාපය තවත් අඩු වුණා. ඊළඟ ස්ටෙප් එකෙත් තමයි මයික්‍රෝ ප්‍රොසෙසර්ස් මයික්‍රෝ ප්‍රොසෙසර්ස් අපි අද පාවිච්චි කරා මෙන්න මේක තමයි. ඔය දන්නවාදී පරිගණකයේ අපිට ප්‍රොසෙස් එකක් බලා ගන්න හම්බෙනවා Intel AMD මේ වගේ විවිධ ආයතන වලින්. ඉතින් මේකට තමයි මයික්‍රෝ ප්‍රොසෙසර් කියලා හඳුන්වන්නේ. අවසානයේට එන්නේ
ආටිවිශල් ඉන්ටෙලිජන්ස්. මේ ආටිවිශල් ඉන්ටෙලිජන්ස් වලට හැකියාව තියෙනවා දෙයක් හිතලා තමන්ටම කරන්න. දැන්ටත් මේක යම්තාක් දුරකට සාර්ථක වෙමින් තියෙනවා, ඉස්සරහට තවත් මේක අපේ ජීවිතේට ගොඩාක් සමීප වෙයි. ඉතින් මේ තමයි පරිගණක පරම්පරා ටික. ඉතින් මං හිතනවාට අයිඩියාක් එන්නේ නැති මේ ලෙසන් එක ඉවර වෙද්දී මොනවාගෙනද අපි අද කතා කරේ කියලා. ඉතින් අපි වීඩියෝ ෂෙයා කරන්න දෙන්නලු දැනගන්නේ වගේ සෙගික් ස්කූල් එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන් පළතේ රතුපට subscribe button එක press කරන්න. අපි ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.